Varuni's Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මැද පෙරදිග රටවල ගොඩක් ජනප්‍රිය කෙටි ආහාරයක් හදන විදිහ. අපි මේවට කියන්නේ ෆලාෆල් කියලා. මේක අපිට ගොඩක් අඩු කාලෙකින් කඩල පාවිච්චි කරලා ගොඩක් රසට පෝෂණීයව හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ෆලාෆල් කොහොමද රසට හදාගන්නේ කියලා. මම මෙතන කඩල කෝප්ප 1 ග්‍රෑම් වෙනම් ග්‍රෑම් 250ක් ඊරෑ පෙඟින දැම්මා. මේ විදිහ කඩල ටික හොඳින් පෙඟිලා තියෙන්නේ. ඊළඟට මම කරන්නේ කඩලවල තියෙන වතුර මේ විදිහට හොඳින් පෙරලා වැඩිපුර තවත් වතුර තියනවා නම් ඒකත් හොඳින් බේරෙන්න මේ විදිහට පැත්තකින් තියනවා. කඩලකේ වතුර හොඳින් බැරිලා ගියාට පස්සේ මම මේක මේ විදිහට බ්ලෙන්ඩ් ජාහයක දාගන්නවා. ඊළඟට මෙතන තියෙනවා පොඩි ලුණු ගෙඩියක් පුංචි කෑලි කපාගෙන ඒක දැන් කඩලකට දාගන්නවා. ඊට අමතරව මෙතන මම සුදු ලුණු බික් කීපයක් අරගෙන තියෙනවා. ඒ වගේම කොත්තමල්ලි කොළ ටිකක් අරගෙන තියෙනවා. අමු මිරිස් ටිකක් අරගෙන තියෙනවා. දැන් මේ ටිකත් කඩලකට මේ විදිහට දාගන්නවා. ඉතින් මේ වගේ අලුත් වැදගත් වීඩියෝස් මිස් නොවෙන්න අනුබන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ළඟින්ම තියෙන පුංචි bell icon එක ඒකත් click කරන්න. ඊට අමතරව මෙතන දේහේශ තේහඳි එකක් තියෙනවා. ඒකත් එකතු කරනවා. ඒත් එක්කම ලුණු තේහඳි එකක්, කොත්තමල්ලි කුඩු තේහඳි භාගයක්, සුදුරු තේහඳි භාගයක් එකතු කරනවා මේ විදිහට. මෙතෙන්ද ඔයගොල්ලන්ට කොත්තමල්ලි කුල හොයාගන්න නැත්නම් මුරුංග කුල ටිකක් එහෙම නැත්නම් කොටු කුල ටිකක් ඒ වගේ දෙයක් එකතු කරන්නත් පුළුවන්. ඒත් එක්කම ආපසෝඩ තේහඳි කාලක් එකතු කරනවා. මේ වෙලාවේ ආපසෝඩ නැත්නම් එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන් ඔයාට. ඊළඟට කඩල ටික මේ විදිහට අපි හොඳින් අඹර ගන්න ඕනේ. ඔයා මේට වැඩිය පොඩි බ්ලෙන්ඩ් ජායක පාවිච්චි කරනවා නම් මේක දෙපාරකට වගේ අඹර ගන්න. දැන් ඔන්න පේනවා අපි කඩලකේ යටම ටික හොඳින් මැඹෙලා තියෙනවා. සාමාන්‍ය එක පේස්ට් එකක් වගේ වෙන්න තියෙනවා. උඩ චූටි චූටි කැලිත් තියෙනවා. මෙන්න මේ මට්ටමට එන්න අමර ගන්න ඕනේ. දැන් මම අමරගත්ත ෆලාෆල් මිශ්‍රණය මේ විදිහට වෙනත් භාජනයකට මාරු කර ගන්නවා. ඔයගොල්ලෝ පේනවා අපි ෆලාෆල් මිශ්‍රණය කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ මට්ටමට ඔයගේ මිශ්‍රණයක් තියෙන්න ඕනේ. ඊළඟට මම කරන්නේ අතේ මේ විදිහට හොඳින් පොල්තරියක් ගහගෙන මේකෙ මෙන්න මේ වගේ පුංචි බෝල හදා ගන්නවා. සාමාන්‍ය කට්ලට් ගිරියක වගේ ප්‍රමාණයේ බෝල හදා ගන්න. මෙතෙන්දි ෆලාෆල් මිශ්‍රණය ගොඩක් දියගතයට ආවොත් හාල් පිටි තේහඳි එකක් දෙකක් වගේ එකතු කරන්න. කඩලවලට ගොඩක් වතුර උරාගෙන තිබ්බොත් මිශ්‍රණය චුට්ටක් දියගතයට එනවා. මෙන්න මේ විදිහට හොඳින් බෝල කරලා ෆලාෆල් ටික හදා ගන්න. මම මේ මිශ්‍රණය ප්‍රමාණයෙන් ෆලාෆල් 17ක් 18ක් වගේ හදාගත්තා. ගොඩක් ලොකු ඒවා තමයි මම හදලා තියෙන්නේ මේ. ඊළඟට මම යන්නේ මේ ටික හොඳින් බැද ගන්න. මේ වෙදි තෙල් එක හොඳින් රත් වෙලා තියෙන්නේ. ලිපේ ගින්දර මැදෙ මට්ටමේ තියා ගන්න. මෙතෙන් තෙල් එකේ රසනේ ගොඩක් අඩුවෙන් තිබ්බත් ෆලාෆල් ටික පුපුරන්න බලනවා. ඒ වගේම රසනේ ගොඩක් වැඩියෙන් තිබ්බොත් මැද තැම්බෙන්නේ නැතුව පිට විතරක් තැම්බෙන්න බලනවා. ඒ නිසා මැදෙ මට්ටමේ තෙල් එකේ රසන තියා ගන්න. මේ ටික මේ වගේ හොඳ ක්‍රිස්පි ගතියක් එනකන් බැදුනට පස්සේ මම ලිපෙන් ඉවත් කර ගන්නවා. ඉතින් මෙතන මම ඒ විදිහට හදාගත්තේ මගේ ෆලාෆල් ටික. ඔයාලා පේනවා ඇති හරිම ලස්සන පාරක තියෙනවා කියලා. ඒ වගේම මම එක කඩලා පේනනම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඇතුළත් කොළ පාටට ගොඩක් ලස්සන තියෙනවා. ඒ වගේම මේක ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් සුවඳයි. ඉතින් මේ ෆලාෆල් ගොඩක් වෙලාවට තහිනි සෝස් එක එමනම් හමුස් එක තමයි කන්නේ. මම හමුස් හදනට ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. තහිනි සෝස් එකේ වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් පස්සේ අප්ලෝඩ් කරන්නම්. ඔයත් අනිවාර්යයෙන් මේ පහසු රසවත් රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.